මෙඩෝලි යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බලපෑම මෙවැනි විට ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. අද දිනේ මෙරට වායු දූෂණ මට්ටමේ තරමක අඩුවක් දක්නට ලැබුණු බවයි එම ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පවසන්නේ. ඊයේ දිනට සාපේක්ෂව එය සුළු මට්ටමක අඩුවක් බවද සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කර සිටියා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටම 123ක් දක්වා පහළ ගොස් තිබූ අතර එය ඊයේ පැවතුනේ 150ට වඩා වැඩි එමෙන්ම පුත්තලම 117ක්, යාපනය 109ක්, මහනුවර 106ක්, පොළොන්නරුව 103ක්, කුරුණෑගල 100ක් සහ කෑගල්ල 97ක් ලෙසයි දැක්වෙන්නේ. මෙම වායු දූෂණයත් සමග මේවන විට පැන නැගී ඇති තවත් ගැටලුවක් වන්නේ අධික සීතලත් සමග ඇති වී තිබෙන ශ්වසන රෝගී තත්ත්වයන් ඉහළ යාමයි. මේ හේතුවෙන් කුඩා දරුවන්, වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සංවිධි කාණ්ඩවල පුද්ගලින් ශ්වසන රෝග තත්ත්වයන්ට මුහුණ දී ඇති බව වාර්තා වනවා. අධික සීතල හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි වුණා. ඒ පැවති ශ්වසන රෝගී තත්ත්වයන් උත්සන්න වීම හේතුවෙන් වායු දූෂණ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහව යමින් පැවතියද මුඛ ආවරණ භාවිත කිරීම අනිවාර්ය බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඉන්දියාවේ වායු දූෂණ තත්ත්වය මේවන විට උග්‍ර වී තිබෙනවා. නවදිල්ලි නුවර වායු දූෂණ මට්ටමේ අගය 300 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මුම්බයි නගරයේද වායු දූෂණ මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මුම්බයි නගරයේ හුස්ම ගැනීමේ අපහසුතාවෙන් රෝගී වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. එරට සෞඛ්‍යංශ ජනතාවට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර අනවශ්‍ය ගමන් බිමන්ද සීමා කරන ලෙසට දැනුම් දී තිබෙනවා. ඉන්දියාවේ වායු දූෂණ මට්ටම ඉහළ යාමට හේතු වී ඇත්තේ වාහනවලින් පිටවන දුම, කර්මාන්ත ශාලා, පසු අසුණු පිළිසීම සහ ගිනිකිලි මගින් වාතයට මුසු වූ අහිතකර වායුන්. සාමාන්‍යයෙන් වායු දර්ශකයේ අගය 0.50 අතර පවතින්නේ නම් එය යහපත් මට්ටමක් වනවා. මධ්‍යස්ථ මට්ටම වනුයේ 51 සිට 100 දක්වායි. එම අගය පවතින්නේ නම් සුළු මට්ටමේ සෞඛ්‍ය අවධානමක් පවතිනවා. 150ත් අතර අගය දූෂිත අයහපත් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව සංවේදී සෞඛ්‍ය තත්ත්වයන් ඇති පුද්ගලින්ට ශ්වසන ආබාධ සහ උගුරේ ආබාධ ආදී සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. 151 සිට 200 දක්වා අයහපත් කාණ්ඩයේ ලෙස සැලකෙන අතර එහිදී බොහෝ පිරිසකට විවිධ රෝග ලක්ෂණ මතුවිය හැකි. 201 සිට 300 දක්වා අතිශය අයහපත් කාණ්ඩය වන අතර සියලු දෙනාට බරපතල සෞඛ්‍ය අවධානමක් පවතිනවා. අගය 300ට වැඩි නම් මාරාන්තික ලෙසයි සැලකෙන්නේ.